ਪਸੰਦ ਮਾਲੀ කතා කර කර ඉන්න බෑ. කොයි වෙලාවෙ හරි ඩිංගිරියක් හරි මලි හරි එන්න බැරි නේ. ගෙදෙගෙදෙ සෑගද? ඒක නිසානේ පැනගත්තේ. නැත්තම් ඉතින් ගෙදරින් එළියට බහිනකොට දහහක් ප්‍රශ්න. ඔබට අපේ ගෙදර එන්නත් බෑනේ. ඒකත් ප්‍රශ්නයක් නේ. දැන් ගමේ මිනිස්සුත් දන්නවා මං ඉන්නේ වෙදගෙදර කියලා. මං ඔක්කුවත් එක්ක කතා කර කර ඉන්නවා කියලා දැනගත්තොත් නම් විනාසයි. දැකලා තිනවද මිටි මහත ගෑණියේ ඔය වෙදගෙදරටත් එන්නේ ඔය කියන්නේ අර සිරියානේ අන්න හරි අපි මෙහෙම කරමු මම කොහොම හරි සිරියව ගෙදරට එවන්නම් හැබැයි සිරියට මේ විස්තරය මුකුත් කියන්න එපා සිරිය ඇවිල්ලා ගියාට පස්සේ ඔබ හිමීට වැව ගාවට වරින් එතකොට නාන්න යන එක කිව්වහම අවිශ්වාසයක් හිතන්නේ නැහනේ අපි එතනදී හම්බෙමු එහෙමනම් එන්න බැරි කමක් නැහැ. ඉස්ලාම මෙන්න මේ ටික කරන්න ඕන. ওই වෙදගෙදර තියෙනවා පුංචි ලස්සන සළුවක්. අන්න ඒක ගැන හොයලා බලලා විපරම් කරලා මට කියපන්කෝ. සළුවක් නේ. උගල මුතුනාගලට කීසරයක් ගියාද? දෙතුන් පාරක් ගියා. මේ ගියේ මොකටද? පළවෙනි පාර මම ගියේ නෑ. නිර්මාල්ට අපොයින්ට්මන්ට් එක හම්බ වෙච්ච ගම මම වගේ. මధుරංගි, දේවානි, තව එයාගේ යාළුව කට්ටියකුයි එහෙ ගිහිල්ලා ওই වැවෙන් නාලා හැම එන්ජොයි කරලා ආවා. එතකොට දෙවෙනි සැරේට ගියේ? දෙවෙනි පාර නිර්මාල්ට අසනීපුණ වෙලාවේ. අර බඩේ අමාරුවක් හැදුණු වෙලාවේද? නෑ නෑ අපිට ආරංචි වුණා නිර්මාල්ට යකෙක් ගැහුවා කියලා. ඉතින් ඒක බලන්න තමයි ගියේ. බඩේ අමාරුව හැදිච්ච වෙලාවෙත් ගියා. ඔව් ඔව්. එතකොට තුන් පාරයිනේ. ඔව්. එතකොට හතරවෙනි පාර ගියේ මොකටද? හතරවෙනි පාර? ඔව් හතරවෙනි පාර. ඔගොල්ලෝ කී පාරක් ගියාද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි අන්තිම පාර ගිහිල්ලා ඔගොල්ලෝ කිව්වේ වෙදගෑණිගේ දුවගේ නිර්මාල්ගේ අතර තියෙන සම්බන්ධය නතර කරන්න කියලා. හරිනේ? එහෙම ගිහිල්ලා නතර කරන්න තරම් ඔය මලීගේ නිර්මාල්ගේ සම්බන්ධයක් තිබුණේ නැහැ සාලිය. නිකන් මේ මට බුරු කියන්න ලෑස්ති වෙන්න එපා හොඳේ? ඕගොල්ලෝ ගිහිල්ලා ඒ ගෑණිගේ ඉස්සරහා වැඳ වැටිලා කිව්වහම ඒ ගෑණි කැමති වුණේ නැහැ දුව නිර්මාල්ට දෙන්න. ගෑණි එක జాතියක ගෑණිය. ඒ හින්දම ওই ගෑණි නිර්මාල්ට යහතින් ඉන්න ඉඩ දෙන්නෙත් නැහැ. දැන් ওই නිර්මාල්ට ඇදුනා කියන බඩේ අමාරුව හොඳ කළෙත් ওই ගෑණි. ඒ හිම තත්වයක් තියාගෙන අපි මොකටද නිර්මාල්ට මధుරන් කිව දෙන්නේ? එතකොට අපේ තත්වෙ මොකද්ද? සාලිය. දැන් කොහොමද නිර්මාල් අපේ දුවව කසාද බඳිනවනේ? පොඩි පොඩි ප්‍රශ්න තිබුණා තමයි. දැන් ඒවා ඔක්කොම ඉවරයිනේ. එහෙම ඉවරන්නේ කොහොමද? කකුල නැතු උනේ නිර්මාල්ගේ දාගෙද මගේද? දැන් මට කිසිදයක් කියන්නේ නැහනේ. මම මේ හොයාගත්ත විදියටම ඉතුරු ටික හොයාගන්න. එතකොට හරිනේ? සාලිය මුදුනාගල ගිහිල්ලා මොන මොනවාරි හොයාගෙන තියෙනවා. මන්න හිතන්නේ අපච්චි ගමේ කොහෙරි ඔය ඇවිදලා විස්තර පොඩ්ඩක් හොයාගන්න ඇති. කොහොමද හොයාගන්නේ? හොයාගන්නවා නම් ඉතින් ඉරුගල් බණ්ඩාරකින් තමයි. ඒත් පුතා කිව්වනේ ඒ මනුස්සයා පුතාට විරුද්ධව මුකුත් කියන්නේ නැහැ කියලා. ඒ වුණාට අම්මා මිනිහා මට විරුද්ධව කියන්නේ නැත්තේ මට තියෙන ආදරේට නෙමෙයි. මිනිහා දන්නවා මම මధుරංගව මැරි කරන්නේ නැතුව වලිව මැරි කරොත් එහෙම මිනිහට අවාසියි කියලා. අනිත් එක රුගල් බණ්ඩාර සභාවතුමා හරි කැමති මං එහෙන් ට්‍රාන්ස්ෆර් වුණාට. එහෙනම් ඒ මිනිස්සයා අපහු මුදුනගලෙයි.
මං ඩිංගිරෙන්ද හම්බෙලා ඇත්ත කියනවා. මං කියනවා සාලි අංකල්ට පරණ දේවල් කියන්න එපා කියලා. සාලිය බේත් ගන්න වෙදගෙදරට ගියා නේද? ඔව්. ඒ වුණාට අප්පච්චි සාලි අංකල් එයා මඳුරංගිගේ අප්පච්චි කියලා ඩිංගිර නන්දට කියලා නැහැ. කොහොමද පුතා ඒක දන්නේ? දැන් ඔය හෙරුගල් බණ්ඩාර සභාපතිතුමා තමයි සාලි අංකල් වෙදගෙදරට අරන් ගිහිල්ලා තියෙන්නේ. හැබැයි සාලි අංකල් කියලා තියෙනවා ඩිංගිර නන්දට එයා මඳුරංගිගේ අප්පච්චි කියලා දැනගන්න තියන්න එපා කියලා. ඊමනම් වේදනෝනගෙන් කිසි දෙයක් දැනගෙන නැහැ. මං හිතන්නේ සාලි අංකල් ගමේ කඩේ පැත්තේ යන්නේ නැති. මොකද ඉතින් ගමේ කට කතාවක් තියෙනවනේ මායි මලී ගැන. ඒක හරි. සාලිය හැම දෙයක්ම දන්නවා නම් හැසිරෙන්නේ ඕම් නෙවෙයි. ඒ වුණාට අප්පච්චි මං දන්නවා මඳුරංග මුත් කියන්නේ නැහැ කියලා. චිත්‍රාංගනි මේ හැම දෙයක්ම හංගන්නේ සාලිගේ හැටි දන්න නිසා. සඳේ මාලි මහත්තයා එන්නේ සඳුදා. ඉතින් සඳ කියන්නේ නිද්දනේ. මහත්තයා දකින්න නැතුව ඉන්න එක දවසක් මට හරියට අවුරුද්දක් වගේ. මලි ඔයත් මගේ වයසේ. ඉතින් ඔයාටත් මට වගේම ඔළුවක් තියෙනවනේ. ඔළුවක් තිබුණට මොකද මම මාදිරි නෝන තරම් ඉගෙනගෙන නෑනේ. පොතින් පතින් ගන්න දැනුමට වඩා අත්දැකීම් වලින් සමාජයෙන් ගන්න දැනුම ගොඩාක් ලොකුයි. ඒක නම් ඇත්ත. මලි ඔයා ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න යන්න එපා. මං හිතුවේ නෑ මට හිතන්න පුරුදු කළේ මහත්තයා. හිතන්න කවුරු පුරුදු කරත් ඒ දේවල් ඉෂ්ට නොවුනහම දුක් විඳින්න වෙන්නේ අපිටමයි. එදාට ඔය කවුරුත් නෑ. ඒ වුණාට මං හොඳ ආකාරයෙන්ම දන්නවා මහත්තයාට කවදාවත් දුකක් දෙන්නේ නෑ. හරි. සෝයාව මෙරි නොකළ එහෙම කියන්නේ. හරි. එහෙනම් ඔයා හිට මැරුණා. ඒත් මං එක දෙයක් නම් දන්නවා. මහත්තයා කවදාවත් කසාද බඳින එකක් නෑ. මලි මං ඩ්‍රින්ක් එකක් හදන් එන්නම්. මං අද අන්තිම බස් එක යනකොට බලන් හිටියා. කොහෙත් වැඩක්ුන්නේ නැහැ. එහෙනම් දවස් දෙක තුනක් වෙදගෙදර ඉන්නව ඇති. දවස් දෙක තුනක් මෙහෙ ඉන්න මගේ ඇති සල්ලි නැහැ. ඒක කොහෙද ඉන්නේ? මේ පිරිත් ඇහෙනවනේ. මම මේ පන්සලේ ඉන්නේ. හරි මං ඔයාගේ account එකට රුපියල් 5000ක් දාන්නම්කෝ. ඒක නම් ලොකු දෙයක් තාත්තේ. ඔයා ওই බස් ස්ටෑන්ඩ් එකේ රැකලා ඉඳලා හරියන්නේ නැහැ. ඔව්. මං හෙට අසේලට එන්න කිව්වා. අසේල චන්ද්‍ර අඳුරනවනේ. චන්ද්‍ර බස් හෝල්ට් එකට ආවම අසේල චන්ද්‍රව ෆලෝ කරලා මට ඉන්න තැන කියයි. මං වෙදගෙදරට යන්න. දැන් ওই කෑම කාලා දෙන්නේ. වරාඩ දෙකක් කාලා ප්ලේන් ටිකක් බිව්වා. හෙට මුලින්ම එන බස් එකේ මං බලන්න. හොඳයි හොඳයි. මොනව කරන්නද ඉතින්? එහෙමවත් කරන්නකෝ. තව දවස් දෙක තුනකින් නගරයට ගෙදර යන්න පුළුවන්. අපේ එක්කෙනා නම් කිව්වේ දවස් කීයක් හරි කමක් නැහැ ඉඳලා ලෙඩේ නිස්සාරවටම හොඳ කරගෙන යන්න කියලා.
මෙහෙ හිටියා එහෙ හිටියා කියලා නෑ. මං කියන බෙහෙත් ටික හරියට කරනවා නම් කොහෙ හිටියත් ලෙඩ හොඳ වෙනවා. ඒ වුණාට මං කැමති මෙහෙට වෙලා ඉඳලා අක්කට ටිකක් උදව් කරන්න. එතකොට උඹේ මනුස්සයා කන්නේ රට තනකොළද? මං කිව්වේ ටික දවසකට. ටික දවසකට නම් ඉතින් මොකද අය මං උස්සන් ඉන්නම. අපේ අම්මා මං යනවා වැද්දට. පරිස්සමේ. මං අර කරපු යෝජනාවට අක්ක කැමති නෑ වගේ. ඒ මොකද එහෙම කියන්නේ? නෑ ඉතින්. ඒ දවස්වල අක්කලා මටත් අකමැති වෙච්ච එකේ මගේම ජාතිය තව මනුස්සෙට කැමති වෙయ్యේ. මොකක්ද නගාගේ ජාතිය? නෑ ඉතින් මං කිව්වේ මේ මේ මං අහන්නේ මොකක්ද ජාතිය? මේ ලෝකේ ජාති දෙකයි තියෙන්නේ. එකක් මනුස්ස ජාතිය, අනික එක තිරිසන් ජාතිය. හක්කයි ටික තේරුම් ගත්තා නම් ලොකු දෙයක්. ඕක මන්නම් තේරුම් අරගෙන බොහෝම කල් වෙනවා. නැත්තම් ඉතින් මේ රස්සාව කරන්නවත් බෑනේ ඔය ජාති කුල බල බල. ඒ කාලේ ඉතින් උඹට මං අකමැති වුණේ උඹේ කල් කිරියාවේ ප්‍රශ්නය තිබිච්ච හින්දා. නැතුව වෙන දෙයක් නෙමෙයි. මාර බඩුවා. ඇයි? මාර රෙස්ට් හවුස් එකට ගියා. උඹ කොහෙද ඉන්නේ? ඒව ගැන පස්සේ කතා කරමු. උඹ දැන් පොඩි වැඩක් කරන්න. ඒ මොකද? උඹ දන්නව නේද අර මෙදගෙදර හිටපු චන්ද්‍රව? අර උඹලගේ තාත්තගේ හුට පාටේ අන්න හරි. චන්ද්‍රයි චන්ද්‍රගේ දුවයි බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා බස් එක නැග්ගොත් උඹත් මෙතන ඉඳලා ඒ බස් එකට නැගපන්. උන් දෙන්නා ෆලෝ කරපන්. ෆලෝ කරලා ඉන්න තැන බලාගන්න. මම වෙදකට ගිහින් ඉන්න. ඊගම නේ මොකක්ද ආයි? බලන්න. හොඳයි සාලිය. කවුද? සාලියද කතා කරේ? ඔව්. සාලිය මටත් කතා කරා. මිනිහා ටිකක් ඉන්නේ අප්සෙට් එකේ. අප්සෙට් යන්නේ නැද්ද? එයාගේ දුවගේ කකුල කපන්න සිද්ධ වුණාම ඒ වුණාට වජිරා නවේලට තිබ්බ මේක මෙච්චර ඔඩුදුවන් නැතුව කෙටියෙන් විසඳ ගන්න. නවරත්නගේ අපේ තියෙන යාළුකමයි සාලියගේ අපේ තියෙන යාළුකමයි නැති කරගන්න බෑ. ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට අපිට අත දාන්නත් බෑ. මේක නම් ඇත්ත. මොනවා වුණත් නවේ අමාරු වෙච්ච වෙලාවේ මම උදව් කරන්න එපා. ගීතත් මගේ යාළුවේ. මං එයාවත් ළඟින්ම ආශ්‍රය කරනවා. එයාගේ දුකේදිත් මට එයාව මගහරින්න බෑ. එහෙනම් ඉතින් අපි රැවුලක් බේරගෙන කැඳත් බොමු. එහෙම මගහරින්න බෑ බොනේ. සාලිය ඉන්නේ පුදුම කේන්තියකින්. ඒ වුණාට වජිරා මේ වෙලාවේ මම කියනවා නවරත්න වැරදි කියලා. ඒ දෙන්න අපිට මේව හංගනවා. ඒක නම් ඇත්ත. නවරත්නලාට මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් බෑ. අපිට විසඳන්නත් බෑ. සඳේ මාලි මොකද මහත්තයෝ දංකුඩ කණ්ඩ වගේ කූසි පල්ලෙ රිංගන්නේ? දැන් ඊයේ තාව කිව්වනේ මේ මං ඊයේ එන වෙලාවේ නැන්ද හිටියේ නෑ. ඒකයි අදාළ. දැන් ඔය පොත කවදද එලි දක්වන්නේ? තා මේක ලියලා ඉවර නෑ නේම? නෑ නැන්දේ, පොත ලියලා ඉවරයි. අච්චු ගහලත් ඉවරයි. මේ ඒක එලි දක්වන්න නැකතක් බලාගෙන යන්න ආවේ.
අද කවද්ද? ලබන පෝය පහුවෙල. කමක් නැහැ නන්දේ. මේ අද නම් කටින් ඉල්ලලම කැඳ එකක් බොන්න ඕන. මාත් ඒ වෙලාව එච්චර හොඳ නැහැ නාකයි. අද කැඳ නැහැ. මුන්න නංගේ තේ කහට ටික වක් කරලා දීපන්කෝ. මේ කෝවර ඊයේ මං එන වෙලාව හිටපු අම්මයි දුවයි. ඒගොල්ලෝ ගියා. ඒකෙන් ගියා. කොහෙටද කියලා නම් දන්නේ නැහැ. මහත යම් වාංගි ගන්දිස්සා හපත්තට. අපියන්. මදුරංගී. මට බෑ සාලි අංකල් බොරු කියන්නේ. තාත්තා කොහොමද බොරු කියලා රවට්ටන්නේ බෑ නිර්මාල්. ඔව්. මං අන්නේ ඒක හින්දාම තමයි ආයි මලිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වේ. ඇත්තම කිව්වොත් මගේ කකුල කපන්න උනේ නැත්නම් ඔයා මලිය මැරි කරලා රට යනවනේ. අදරංගී ඔයා මට එක උදව්වක් කරන්න. ආපහු ඔය කතාව මාත් එක්ක කතා කරන්න එපා. ප්ලීස්. ඔයා තාමත් මලියට කැමති. නෑ මදුරංගී නෑ. මම මලියට කැමති නෑ. මට අයිති නැති දෙයක් බලෙන් ලබා ගන්න එක වැරදි නිර්මාණ. මදුරංගී. ප්ලීස්. ඔය පරණ කතන්දර ආපහු මතක් කරන්න එපා. එක්කෝ මලියු බඳින්න. නෑ. මම මලියු කවදාවත් කසාද බඳින්නේ නෑ. ඒකනේ ඊයේ කොහොම හරි ගිහින් තියෙනවා. එහෙමනම් ඉතින් බස් එකේ නැතුව වෙන මොකක් හරි වාහනේ කියන්නේ? මම චන්ද්‍රා ඉන්න තැන හොයාගෙන මිසක් තාත්තේ කොළඹ නම් එන්නේ නැහැ. මට අවුවේ ඉන්න බෑ. දවල් වෙනකොට නිකන් කරකැවිල්ල වගේ පුතේ. තාත්තා අවුවේ ඉන්න එපා. මං තාත්තා වැඩි දවසක් පාර තියන්නේ නැහැ. මං තියන්නා. දැන් අපි මොකද කරන්නේ? උක්කෝ ගුරුන්නාන් සම්බෙන්නේ. දනුෂ්ක මේ බෑග් උස්සගෙන පාරේ යවිදින්න බෑ මචං. අපි රෙස්ට් හවුස් එකේම දාලිමු. නේ බං රෙස්ට් හවුස් වල නවතින්න මගේ අතේ සල්ලි නෑ. ඒතර කොහෙද අපි නවතින්නේ? මං ඉන්නේ පන්සලේ බණ මඩුවේ. මේ මේ බණ මඩුවේ පිට්ටනි වල මඩ බුදියා ගන්න බෑ. එනකොට කොළඹ ඵලයක්. මම මගේ වැඩේ කරගන්න. කොළඹ යන්න. උහිත බං මට සල්ලි නෑ. මට සල්ලි දීපන්. පයන්න. සල්ලි? ඔව්. ආ මෙච්චර තියෙන්නේ අරන් ඵලයක්. ගීතේ පුතේ එහෙ ගියා. ඔය මට එනකොට ඒගොල්ලන් හම්බුණා. තමිල් ටිකක් බුන් සාලි. දුවට කකුලක් දාගන්න පුළුවන් නේ? බලමුකෝ. මම මේ බැලුවේ මේ පත්තරේ දාලා තියෙන වශීගුරුකම් ප්‍රමාණය. පුදුම විදිහට මේව ඇඩ්වයිස් කරනවා නේද? ඈ මේ හාමුදුරුවරුත් ඉන්නවා නෙමේ වශීගුරුකම් කරන. මේ එක එක වර්ගයේ වුන් ඉන්නවා මේ වල්ලියා, පිල්ලියා, රොඩී කුල, නීච බන්ධන,
මුන් පුදුම ගානක් යට කරන්නේ මිනිස්සුන්ව ගුණාට අන්දන්න නේද? ඔය ඉතින් උගක් බොරු. ඒ වුණාට අර ඩිංගිරි වෙදන ඕන කියව නම් ඇත්ත නේ. ඔව් එහෙම කියනවා. ඔගොල්ලෝ ඉතින් ඒක ගැන හොඳට දන්නවා ඇති නේ. නෑ නෑ නෑ. අපි ගුරුකම් කරන්න ගියේ නෑ. ඒ වුණාට ගුරුකම් කපා ගන්න ගියානේ. නෑ නෑ අපි ගියේ නෑ. එහෙනම් කවුද නිර්මාල්ගේ බඩේ අමාරු හොඳ කළේ? ආ මේක දවසක් නිර්මාල්ට බඩේ අමාරුවක් ඇදිලා අර යාළඟ වැඩ කරන ආරි විදුණුනාව එහෙට එක්කගෙන ඇවිල්ලා මොනවාද තෙල් වගේක් මතුරලා බඩේ ගෑවා. එකෙන් සනීප වුණා. පිස්සුද නිර්මාල් කොළඹ එක්කගෙන ඇවිල්ලා ප්‍රයිවට් හොස්පිටල් එකට දාලා සනීප කළේ. තව බඩේ අමාරුව හැදුනේ කවුරු හරි නිර්මාල්ට මොනව හරි දීලාද? මන්නම් හිතන්නේ නැහැ. මොකක්hari අජීර්ණය එනම් මේ ඕගොල්ලෝ චිත්‍රාංගණීලා ගිහිල්ලා කට්ටඩියක් ලැබුව මොකද්ද කෙරුවා කියලා කියන්නේ නෑ නේ ඉතින් විදුණෝන මොන හරි දීලා කියලා පොඩි සැකයක් තිබුණා ඒකයි අපි එහෙම දෙයක් කළේ ආපු කාරණේ හිතේ ධාරණය කරලා ඇඳගන්නකෝ බස් එකකට නම් නැග්ගා. එහෙනම් කොළඹ. මාත්තේ. මාත්තේලා මේ ගෑනු දෙන්න පස්සේ මෙච්චර පන්නන්නේ. ඔය ගෑනු දෙන්න හින්දා තමයි ගුරුන්නාන්ස අපි පාරට වැටුනේ. මාත්තේලාගේ තාත්තා හිරේ විලංගුවේ වැටුනේ. ඒකනේ. ඩිංගිරිගේ හිතවතා කවුද? ඒ මගේ හතුරා. මහත්තයලට සල්ලි බාගේ තියෙන කාලේ මට සල්ලි දුන්නනේ. මට සල්ලි එපා. මම මහත්තයට ඒ ගැරු දෙන්න ඕවෙලා දෙන්නම්. පින් සිද්දන ගුරුනාන්සේ. හොඳ. මම මහත්තයලට ඒ වැඩේ කරලා දෙන්නම්. සඳේ මාලි ඉතින් අපි හතර වෙනකම් මොකදම්ම කරන්නේ? දැන් කොහොමඩත් ඔය પાස්පෝට් එක ගන්න වෙන්නේ හතරටනේ. ඔව්. අපි ඔයගේ ළමා නිවාසෙට යන්නද? ඒක වහන කතාවක් නම් කිව්වා. ඒකත් එහෙනම් මං කෝල් එක දීලා බලන්න. අම්ම ඔහොම ඉන්නකෝ. හා. මාරු සල්ලි තියෙනවද පුතේ? ඔව් මම තියෙනවා. දිසානායක සුපර් මාකට් වලට ගියාම අඳුර ණය හම්බ වෙනවා. මට පැයකටවත් එන්න වෙන්නේ නැහැ. මට ෆයිල්ස් 10ක් අරගෙන එන්න. හා මැඩම්.
නේද මුදුනාගල වෙදගෙදර හිටියේ? ඔව්. මං එහෙන් බෙහෙත් ගත්තා. මම මේකට ෆයිල් නෑ. මං කීප සැරයක්ම ඩිංගිරලා ගේ පැත්තේ ගියා. මට ඔය වත්තට පය තියාගන්න තිබුණා නම් මං ඔය සලුවයි සංකේ අරන් එනවා. මං ඒකටත් දැන් වැඩපිළිවෙලක් හරි ගස්සලා තියෙනවා. වැඩපිළිවෙලක් කිව්වේ? එහේ දැන් ඉන්නවා මගේ කෙනෙක්. වෙලාව ආපුවම එයා ඒ වැඩේ කරයි. ඔය දේ ලැබුණට පස්සේ ඩිංගිරි හැසිරෙන්නේ අස්සයට අන් ලැබුණ ගාන්තයි. ඒ අන් තට්ටුව මං ගන්නවා. ඒ අන් තට්ටුව ගලවලා මගේ ඔලිව හයි කරුවොත් මං උක්ව ගුරුන් නාන්සෙට ඩිංගිරිගේ මලපත කන්න පුළුවන් තරමට වැඩ කරනවා. මං උඹට ඒ ගෑනු අඳුන්නලා දෙන්නම්කෝ. හැබැයි මං ඔබ අමනුස්සයෙක් කියලා ඒ ගෑනිට කියන්නේ. ඒ විදිහට වැඩ කරන්න ඕනේ ඈ. හරි හරි. මට අද රෑටත් මිනිහලු ටික ඕනි කරනවා. මං ගිරක් දෙන්න. මදුරංගි. තව සමාන දෙකකින් විතර ආයි කකුලේ මෙෂර්මන්ට් අරගෙන සිංගප්පූර් වලට ගිහිල්ලා අපි කකුල හදමු. අම්මයි අප්පච්චි දෙන්නම. ඒක හොඳයි. හැබැයි යන වියදම දරන්නේ මම. ඔයා නිසා නැති වෙච්ච දේ ඔයාම හදලා දෙන්න. මම පිළිගන්නවා මේ දේවාට උනේ මන් නිසා කියලා. හැබැයි තව දෙයක්. වාගේ ඉවසිල්ලක් නැති කේන්තිය මේකට තවත් හේතුවක් වුණා. නිර්මාල්ව හිතන්න. ඔයා මං වුණා නම් වෙඩින් සෝන් නැ මාව රෙජිස්ටර් කෙනෙක් ගාවට ගිහින් ඕනේ වෙලාවක මැරි කරනවා කිය කිය. ඔයා මලියු මැරි කරලා රටින් පැනලා යන්න ප්ලෑන් කරනකොට ඔයා මංගුණා නම් මොකද කරන්නේ? ඔය ඉතින් කතා කරනවා නම් මටත් ඕන තරම් දේවල් තියෙනවා කතා කරන්න. කියන්න. ඉතින් ඔයා කියන්න. නෑ ඔය කියන්න. ඇයිදු? ඇයි වහන? මොකුත් නෑ. මොකුත් නැතනද? අංකල් මොනවා හේතුවක් දන්නේ. සේරටම කලින් කියන්න තියෙනවයි කිව්ව දේ කියන්න. නෑ නෑ. මට කියන්න කිසිම දෙයක් නෑ. හිතේ තියෙන කුණු සේරම අයින් කරලා අපි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේ. ඔව්. අපි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේ තමයි. හැබැයි මදුරංගි වා අර විදිහට කතා කරන්න එපා. මගේ ඇතුළුත් වැරදි සිද්ධ වුණා, වාගේ ඇතුළුත් වැරදි වුණා. වා ඒක පිළිගන්න. ඉතින් කියන්න. මොකද්ද මගේ ඇතුළු වැරද්ද? මොකද්ද නිර්මාල් මගේ දුවගේ ඇතුළු මෙච්ච වැරද්ද? ඈ? සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඇහුවාම පිරිමියෙක් ඒ ප්‍රශ්නේ පැනලා යන්නේ නැහැ. මං ඇවි මොකද්ද මගේ දුවගේ අතින් වෙච්ච වැරද්ද කියලා. ඔව් අංකල් ඉතින් මාත් ප්‍රශ්න වලින් පැනලා යන පිරිමියෙක් නෙමෙයි. හැබැයි මං ඔය මේ නැති ප්‍රශ්න වලට අනවශ්‍ය විදියට මැදිහත් වෙන්න කැමති නැහැ. ඒක මේක නැති ප්‍රශ්නයක් නෙමෙයිනේ. දැන් ඔයා කිව්වනේ දුවගේ අතින් වැරද්දක් වුණා කියලා. මං ඇවි වැරද්ද මොකද්ද කියලා.
මෑප්පච්චි මටික් මන්ටි කේන්ති යනවා. ඒකයි. මම හැබැයි ඔයාගෙන් නෙවෙයි නිර්මාගෙන්. මට දෙන්න දෙන්නේ තේ උත්තරේ මමයි. ආ. එහෙමද? දැයි මගේ දුවගේ අතින් වෙච්ච වැරද්ද නේ? එතකොට ඔයාගේ අතින් වෙච්ච වැරද්ද මොකක්ද? මට කේන්ති ගියාම එයාත් මට බනිනවා. ඒකයි. පාපොට කම්බිල යන්න. සඳේ මාලි මං අද අමිලව දැක්කා. කොහෙද? පාරේදී. මං හිතුවේ අමිලමයි කියලා. අමිලා නෙමෙයිනේ. නෑ. මං පිටිපස්ස පැත්තට දැක්කේ. ඔයා කිව්වනේ අමිල මැරි කරා කියලා. කවුද බෝයි කෙනෙක් එක්ක හිටපු නිසා මං ගිහින් බැලුවා. ඒ අමිල නෙවෙයි. ඔයා තවම අමිල ගැන හොයනවා. අනේ මං හෙව්වේ නේ. මං නිකන් දැක්කට බැලුවේ. වජිරා. ඔයාගේ හිතේ අමිල ගැන සැකයක් තියෙනවා ඒක තාම අත්හැරලා නැහැ. අනේ නැහැ. නෑ නෙමේ වජිරා ඔව්. හරි හරි. මම ඊට පස්සේ අමිලව ඇත්තටම දැක්කත් කතා නොකර ඉන්නම්කෝ. ඉවරයිනේ. වජිරා. එපා. අමිලව දැක්කොත් ඔයා කතා කරන්න. කතා කරලා ඔයාට අමිලගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් දැනගන්න. අමිලත් එක්ක කතා නොකර ඉන්න එපා. මට මහන්සි මං යනවා. ඔය සංකේ සලුවයි අක්කා යන යන තැන අරන් යනවා. ඒකත් එහෙමද? ඒ විතරක් නෙමෙයි. සංකේට පානක් තියලා වඳිනවත් එක්ක. ඒ සලුව මොන වගේ එකක්ද? ඒක නම් මට හරියට මතක නැහැ. මං ඒක බලලා කියන්නම්කෝ. මට ඒක පොඩ්ඩක් බලලා කියහන්කෝ. මං ওই සලුව වගේම සලුවක් හදලා දෙන්නම්. උඹට තියෙන මං දෙන සලුව එතනින් ගිහින් දීලා ওই සලුව මට ගෙනත් දෙන්න. බලමුකෝ. ආ මේ ඊයේ හිට ආවද චන්ද්‍ර කියලා ගෑනු කෙනෙක්. එයාගේ දුවත් එක්ක. මොකටද ආවේ? එයාගේ දුවගේ උර අසාවක වැඩකට. ඒ ගෑනු කෙනා ඉන්නේ ඉසව්වක් එහෙම කිව්වේ නැද්ද? පුතාණිගම කියලා කිව්වේ. පුතාණිගම? පුතාණිගම කොයි හරියේද? ඒක නම් මං හරියට දන්නේ නැහැ. මට ඒකත් පොඩ්ඩක් හොයලා බලලා කියහන්කෝ. යමු. නිර්මල් යන්නද හදන්නේ? ඔව් අංකල් මං යන්න කියලා. මේ අංකල් කිව්ව නේද මාව හම්බෙන්න ඕනේ කියලා. ඔව්. ඒක හොඳයි. මටත් අංකල් එක්ක කතා කරන්න. දැන් මම ඉස්සෙල්ලාම නිර්මල් කතා කරනවද මම කතා කරන්නද? නෑ නෑ අංකල් නෑ. මං කතා කරන්න. මං කතා කරන් පස්සේ අංකල්ට කතා කරන්න දෙයක් නැති. හොඳයි කතා කරන්නකෝ බලන්න. අංකල් මගේ මොනවද දැනගන්න? නොදන්න දේවල් පුතා. දැන් එතකොට මං ගැන මොනවද නොදන්නේ? ආ ගොඩාක් දේවල්. අංකල් මේ මගෙන් මොනවද දැනගන්න තියෙනවා නම් ස්ට්‍රේට් ෆෝවර්ඩ් මගෙන් අහන්න. ආ මං වැඩ කරන ඒරියා එකට ගිහිල්ලා නිකන් අරයාගෙන් මෙයාගෙන් අහලා මට ලැජ්ජ කරන්න එපා. ලැජ්ජාවක් කියලා දෙයක් පොඩ්ඩක් ගෑවිලා තියෙනවා එහෙනම් ඈ මම මුදුනාගල ප්‍රාදේශීය ලේකම්. ඔව් මන් දන්නවා. මේ පළාතේ ඉන්න මිනිස්සු මට සලකන්නේ දෙයියෙක්ට වගේ.
දෙයියෝ කවදාවත් බුරු කියන්නේ නැහැ. ඔව්. මම දන්නවා. මට බුරු කියන්න ඕමනාවකුත් නැහැ. එහෙමනම් මට දැනගන්න ඕනේ එදා මදුරංගේ පිස්සියෙක් වගේ පාරට දීපු හේතුව මොකද්ද කියලා විතරයි. අංගල්. එතන ලොකු සිද්ධියක් උන්නේ නැහැ. මදුරංගිට පොඩි සිද්ධියක් ඇති ওই විදිහට හැසිරෙන්න. මම බූරුවෙක් කියලාද හිතන්නේ? නෑ නෑ. මං හිතන්නේ අංගල් බූරුවෙක් කියලා. මමත් හිතන්නේ නිර්මාල් බූරුවෙක් කියලා. ඔව් ඉතින් අංකල් එහෙම හිතනවා නම් මදුරංගිට මම මැරි කරන දෙන්නේ නෑ නේද? හරි දැන් මට මොකද්ද කියන්න තියෙන්නේ? දැන් අංකල්ට මොනවද මගෙන් දැනගන්න තියෙන්නේ? නෑ. අවශ්‍ය නෑ. ඒක මම්ම දැනගන්න. හරියට අර මලියෙක් ෆෑ එකක් තියෙනවා කියලා මම ගමෙන් තොරතුරු හොයාගෙන ඇව්වහම ඒක පිළිගන්න සිද්ධ වුණා වගේම මම ඊටු ටිකක් හොයාගන්න. අංකල්. ඔය සිද්ධිය ඒ ටු ඉසෙඩ් වා දැනගත්තයි කියමුකෝ. ආ කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද මම මදුරංගිව මැරි කරන එච්චරයි. දැන් මදුරංගිව මැරි කරාට අර නැති වෙච්ච කකුල ලැබෙන්නේ නැහැනේ. නේද? එහෙමනේ? මට දැනගන්න අවශ්‍ය වෙන්නේ ඔය කකුල කපන්න එදා ඇති වෙච්ච සිද්ධියට ආසන්නම හේතුව මොකද්ද කියන එක විතරයි. දැන් ඒක ඔයා කියන්නෙත් නෑ මදුරංගි කියන්නෙත් නෑ. හරි. ඒක මම දැනගන්නා. ඉතුළු ටික දැනගත්තා වගේ මේ ටිකත් මම දැනගන්නා. හලෝ මාදිනි සර් පොඩ්ඩක් ඉන්න මහත්තයා මම මලි සඳේ දුවේ